මේ සුන්දරත්වය පිළිබඳව වැඩිපුර කතා කරා. සුන්දරත්වය ගොඩනැගෙන්නේ පිළිවෙල මත. ඇත්තටම අපි පිළිවෙලට පිරිසිදුව ඉන්නවා නම් අපේ සුන්දරත්වය වැඩි දියුණු කරගන්න පුළුවන් කියන කාරණාව අපි මේ වෙනකොට හොඳින්ම දන්න කාරණාවක්. අපේ සුන්දරත්වය වගේම අපේ වටපිටාවේ තියෙන සුන්දරත්වය ලස්සන හරිම වැදගත්. ඒ පිළිවෙල හරිම වැදගත්. අපි ජීවත් වෙන පරිසරයේ සුන්දර පරිසරයක් වුණොත් අපිට නිදහසක් අපේ මනසට එකතු කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. එහෙම නිදහස් නිස්කලංක පරිසරයක් ඔබේ ගෙවත්තෙත් සකස් කරගන්න ඔබ කැමැත්තෙන් ඉන්නවා නම් ඒ පිළිබඳව යම් දැනුමක් එකතු කරගන්න ඔබ කැමැත්තෙන් ඉන්නවා නම් මේ සාකච්ඡාව ඔබට ඉතාමත්ම වැදගත් වේවි. අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා උද්‍යාන අලංකරණ ශිල්පී උපුල් අමරසිංහ මහත්මයා. අයිබෝන් සුබදාසන. අයිබෝන් යසදර. උපුල් මහත්මයා, දැන් ඇත්තටම මේ අපි ලස්සනට ඉන්නා වගේම අපේ වටපිටාවත් ලස්සනට තියෙන්න ඕනනේ. හැබැයි අපි ඔක හිතන්නේ නැහැ. අපි ඇත්තටම අපේ ගෙවත්ත ලස්සන කරගන්නෑ. සමහරක් වෙලාවට පරණ කැඩිච්ච බඩු අපේ ගෙවත්ත වට අපි තියාගෙන ඉන්නවා. මල් පැලයක් ලස්සනට හිටවන්නේ නැහැ. එහෙම නැතත් අපි මේ පිරිසිදු කරන්නේ, පිළිවෙල කරන්නේ, ගෙදර අපි පාවිච්චි කරන කුණු දූවිලි පවා අපි වත්තට ඔහේ දාලා තියෙනවා. මෙහෙම ඉන්න එක ඇත්තටම කොච්චර නරකද? ඇත්තරම යසෝදරා, සාමාන්‍යයෙන් අපේ ගෙදරකට එනකොට අපි ඉදිරිවස උද්‍යානයේ දකින්නකොටම අපි තේරුම් ගන්නවා අපේ ගෙවල් වල ඉන්න කට්ටියගේ තත්ත්වය මොකද්ද කියන එක. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට අපි ගොඩක් වෙලාවට ඉදිරිපස උද්‍යානයේ හැබැයි සාමාන්‍යයෙන් මට්ටමට දැන් ගොඩක් හරි ලස්සනට තියාගෙන ඉන්නෝ. අපි අර කිචන් ගාඩන් කියන එක මුළුතෙන් ගේ ආශ්‍රිත උද්‍යාන කියන එක තමයි දැන් ඔය කියන විදිහට ඉවතලන දේවල් වලින් ගොඩ ගැහිලා මේ තියෙන්නේ. ඇත්තටම අපි අංක එකම ඔය ලීබඩු වගේ දේවල් නම් කැඩලා බිඳලා තියෙනවනම් අයින් කරගන්න ඕන, නැත්නම් එතනින් පටන් ගන්න වෙයෝ මුළු ගෙදරම තියෙන ෆර්නිචර් වලට ඇටැක් කරලා තමයි නතර වෙන්නේ. ඒ හින්දා අනවශ්‍යයි කියලා හිතනවනම් අයින් කරන එක තමයි වඩාත්ම ගැළපෙන පිරිසිදුව. නැත්නම් වෙයෝ, කැරපොත්තෝ, මීයෝ වගේ අපිට හානිකර කෘමි සත්තු බොහොම විශාල වැටියට අපේ ගෙවත් ආශ්‍රිතව ගොඩනැගෙන්න පුළුවන්. ඒ හින්දා නිතරම පිරිසිදු කරගෙන ඇතරම දෙන්න පුළුවන් කෙනෙකුට, ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කෙනෙකුට දීලා පුළුවන් තරම් වටපිටාව පිරිසිදුව තියාගන්න එක වටිනවා. අනික බල්ල පූස වගේ සත්තු ඇති කරනකොටත් ගොඩක් වෙලාවට ඒ කට්ටියට කෑම දාන කන ප්‍රමාණය තේරුම් අරගෙන ගෙදරින් ඉතුරු වෙන ඔක්කොම ටික අරයට දාන්න ගියොත් ඒත් ඔය ප්‍රශ්නේ එනවා. ඒ හින්දා අපිට ගොඩාක්ම පුළුවන් වර්තමානයේ අපේ ගෙදර අවශ්‍යතා සහ වුවමනා ටිකට හරියන එළවලු පළතුරු ටික අපේ මුළුතැන්ගේ ආශ්‍රිත උද්‍යානයේ සහ අපේ ගෙවත්ත ආශ්‍රිතව සකස් කරගන්න අපි ගෙනල්ලා තියෙන රූපරාමුලත් ඒ සම්බන්ධ රූපරාමු අපි ගාව තියෙනවා. ඉතින් අපිට පුළුවන් ගොඩක් වෙලාවට දැන් මේ දකින නිර්මාණය තුළත් යසෝදරා අපිට අර වාහන කීපයක් මේ ගෙදර හසුරු වන්න තියෙනවා. ගෙදරට එන වාහන කීපයක්, මොකද අපි අපේ ගෙදර තනි වාහනයක් තිබුණත් අපි තනියෙන් ජීවත් වෙන කොටසක් නෙවෙයි, අපේ යාළුවෝ නෑදෑයෝ මිත්‍රය ගොඩක් එන තැන් තියෙනවා. ඒ හින්දා අපිට වාහන කීපයක් දාගන්න වමනා වුණොත් ඒ අවශ්‍ය විදිහට තමයි මෙතන මේ අපි ඉන්ටර්ලොක් පේවින් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් අපි ගොඩක් උද්‍යාන වලට පාවිච්චි කරන සාමාන්‍ය ඉන්ටර්ලොක් එක නෙමෙයි අපි මෙතනදී පාවිච්චි කරේ. මොකද දැන් මෙච්චර පහුගිය ටිකේම එක දිගට වැස්ස ඇද වැටුණා. හැබැයි වැස්සත් එක්ක මේ පාරට වැඩි පල්ලෙහා තියෙන මේ ගෙදර ඔබට පේනවා ඇති. මම ඒ රූපරාමු ගත්තෙම අපේ මේ පහල කියන එක පෙන්වන්න වමනා හන්ද. ඒ ගොඩක් වෙලාවට අපිට හැමදාම පාරට ඉහළ මේ ඉඩම් හම්බෙන්න නිවසක් ඉදි කරනකොට මේ වගේ පාරෙන් පහල ඉඩනුත් හම්බෙනවා. හැබැයි ඒ වගේ දෙයක වුණත් අපිට හරියට උද්‍යානය සැලසුම් කරොත් වතුර ගෙට නොයේ නැවිත් හරි ලස්සනට අලංකාර මේ ගෙවත්ත පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා, විදිහක් තියෙනවා. ඉතින් අපිට හරියට සැලසුම් කරලා මෙතන ගැලපෙන්නේ මොකද්ද කියන එක. මොකද මේ අපි දාලා තියෙන ගල සාමාන්‍යයෙන් අපි ඉන්ටර්ලොක් අල්ලනකොට රුපියල් 350 සිට 650 දක්වා මිලවලට යනවා. නමුත් මේ ගල අපි අල්ලනකොට අපිට 1050ක් විතර වියදම් වෙලා තියෙනවා. මොකද ඒ ෆිනිෂින් එකයි ඒ ක්වොලිටි එකයි වැඩි. ඔබ දැක්කොත් දැක දකින්නවනේ පේනවනේ අපි විශාල වෙනසක් ඒ ගල් තුල දකින්නවා. ඔව්, ඇත්තටම මේ උපුල් මහත්මයා, අපි දැන් අපි කැමති කැමති විදිහට දැන් ඇත්තටම ගෙවතු අලංකරණය කියලා කියන්නේ තවත් නිර්මාණයක්. අපි කැමති කැමති විදිහට හිතුණු විදිහට මේ නිර්මාණය කරන්න බෑ. අපි ආලෝකය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. අර ඔබ කිව්වා වගේ අපි ඉන්න අපේ ඉඩම කොයි විදිහේ කොයි වගේ තැනකද පිහිටලා තියෙන්නේ කියන කාරණාව ගැන අපි හිතන්න ඕන. ඇත්තටම මේ වගේ තැනක පිහිටලා තියෙන ඉඩමක අපි මේ වගේ අලංකරණයක් කරනකොට දැන් ඉන්ටර්ලොක් ගල් වුණත් අපිට හැම තැනම ඉන්ටර්ලොක් ගල් අල්ලන්න පුළුවන් කමක් නැහැ, පාවිච්චි කරන්න බෑ. අපි කොහොමද මේ තෝරා ගැනීම කරන්නේ? ඇත්තටම මෙතනදී යසෝදරා අංක එකම මේ ගේ මම හදනවා කියලා මම ප්ලෑන් කරනවා කියලා මගේ නර්සරි එකේ තියෙන පැල ටික ගොඩ ගහලා බෑනේ. එතකොට
මම බලන්න ඕන මගේ සේවාදායකයාගේ අවශ්‍යතා සහ වමනා ටික මොකක්ද කියන එක. මට මෙතනදී මුලින්ම කිව්වේ වාහන දෙක තුනකට අපිට ඕනි ඉඩකඩ ඕන. අපි දෙන්න තුන් දෙනාම හරි විසි නිතරම මේන්ටේන් කරන්න බෑ. ඒක ඒ වගේ තැනක අපිට තනනිල්ල විශාල ලොකුවට දාගෙන බෑ. අපි තනනිල්ල දාන්න පුළුවන් උපරිම මට්ටමේ පාවිච්චි කරා වාහන වලට කාපාකයකට ඉඩ තිබ්බා. අර ඉරේලිය කියන එක අවුව වැටෙන තැන් වලට අපිට තනනිල්ල පාවිච්චි කරන්න පුළුවන්. මෙතන මම මේ රූපරාමෝ ගන්නකොට හරියටම 12යි. ඒ වෙලාවේ ওই ඉරේලිය වැටෙන තැන් ටික බලලා තමයි අපි තනකොළ පාවිච්චි කරේ. හේවන තියෙන තැන් වලට තනකොළ දාන්න එපා. බොහොම කෙටි කාලෙකින් අපි දාලා මාස 3ක් වගේ යනකොටම මේ තනකොළ උඩර ගිහිල්ලා අවුව හොයාගෙන ගිහිල්ලා අවුව නැතුව වැල් වගේ ගිහිල්ලා විනාශ වෙලා යනවා. සැරයක් දෙකක් නඩත්තු කරනකොට මේන්ටේන් කරනකොට තනකොළ කපනකොට ආයෙ තනකොළයක් හොයාගන්න නැහැ. ඒ වගේම තමයි වාහනයක් එහාට මෙහාට හරවනෝ නම් අපිට රෝද පාරවල් දෙක විතරක් දාලා බෑ. ඒ හින්දා මේ වාහනයක් අවශ්‍ය විදිහට ගෙවත් ඇතුළේදී හරවලා ගන්න පුළුවන් වෙන විදිහට ඒ වටපිටාව පිරිසිදුව තියාග ගොඩක් හිතන්න දැන් අපි ලඳු කැලෑ ආශ්‍රිතව අපි ගෙදර පිහිටි වටපිටාවේ ගෙවල් ඉදි වෙලා නැත්තම් හිස්සිඩම් තියෙනවනම් ගොඩක් සතු සර්පයි ඉන්න පුළුවන්. අපි පොඩි අය ඉන්නවා වැඩිහිටියෝ ඉන්නවා සතෙක් සර්පෙක් આવොත් දකින්නේ පේන්නේ නැති වෙන්න පුළුවන් අර ගොඩක් මේ කැලෑව වැවිලා තිබුණොත්. ඒ හින්දා අපේ වටපිටාව පිරිසිදුව තියාගන්න ඕන හරියට ලයිටින් ටික කරගන්න ඕන උද්‍යාන ලාම්පු ටික හරියට දාගන්න ඕන අතු ගාලා ලස්සනට පිරිසිදුව මේ වගේ ගෙදරකට එනකොට අපි දන්නවා මේ ගෙදර ඉන්න මිනිස්සු ටිකක් පිළිවෙලකට ඉන්න අපිට පොඩි අවබෝධයක් අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම උද්‍යානයේ පිරිසිදුභාවයත් එක්කම අපිට ගෙදර අය ගැන අදහසක් ගන්න පුළුවන්. දැන් මේ විදිහට අපි ගෙදරකට මේ තනකොළ එකතු කරන්න අපි ගොඩක් ලාට කැමැත්තක් දක්වනවා. මොකද ඒ තියෙන වර්ණය ඒකින් දැනෙන අපිට මානසික සුවය නිසාම. එහෙම කෙනෙක් කල්පනා කරනකොට තමන්ගේ නිවසට තමන්ගේ ගෙවත්ත අලංකරණය කරගන්න තනකොළ එකතු කරනකොට එයා කොයි වගේ දේවල් පිළිබඳවද සැලකිලි ආලෝකයක් වටින තැනකට නම් අපි මේ කලින් උද්‍යානයේ දැක්ක වගේ නෙදර්ලන්ඩ් හරි මැලේසියන් වගේ තනකොළ එකකට යන්න පුළුවන්. ඉතින් ඒ තනකොළ නඩත්තු කරන්න තෝරන මාසිකට සැරයක් අප්පාදු කරන්න ඕන. මම කැමති තනකොළ දාන එකට. මොකද එතකොට වැටෙන වතුර ටික වැහි වතුර ටික එකපාරට හේදිලා යන්නේ නැහැ. මොකද අපි ගෙදරක නිර්මාණයක් කරනකොට ගොඩක් වෙලාවට භූමියේ තියෙන ජල ප්‍රමාණය භූමියට එකතු වෙන්න ඕන. අපි අර රේන් වෝටර් හාවස්ටිං වල දිහමත් කියනවා. ඒ වගේම තමයි දැන් අතරම පහුගිය කාලේදී අපේක්ෂකයෙක් හැටියට ඉන්නකොට වර්තමාන ජනාධිපතිවරයා දවසක අපි පුංචි කාලේ අඩි 3ක් විතර හරනකොට පොළවේ වතුර තිබුණා. නමුත් දැන් අඩි 6 7ක් හරන්න ඕන වතුර දකින්න කියලා. ඒකට හේතු වෙලා තියෙන්නේ ගොඩාක් වෙලාවට අපේ වටපිටාවේ හැමතැනම ගෙවල්. එතකොට වහින වතුර ටික ගෙදර වහලට වැටිලා ඒ ටික නල පද්ධතියක් හරහා පාරේ ගන්නවට දාන තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. අපි කියන්නේ නිතරම මේ රේන් වෝටර් හාවස්ටින් කියන සංකල්පයත් එක්ක අපිට පුළුවන් තරම් අපේ ගෙවත්තටම වතුර ටික පහුගිය ටිකේ වැහැලා වැහැලා වතුර දැක්කහම දැන් ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ වුණාට අපි වැහැලා පහුවදාට ගාඩන් එකට වතුර දානවා නම් තැප් වතුර ටික බොණ්ඩ පිරිසිදු කරලා ඉවනන් ටික එතන ගැටලුවක් තියෙනවා. මම කියන්නේ නිතරම පුළුවන් තරම් අපි උත්සාහ කරන ඕන අපේ ගෙවත්තට වැටෙන වතුර ටික පොළොවට උරා ගන්න සලස්සන එක අපිට කියන්නේ ලොකු වියදම කරන දෙයක් නෙමෙයි. වැහැලා පැයක් දෙකක් වතුර තිබුණාට කමන්නේ ගෙවත්ත ඒක පොළොවට ඇබ්සෝබ් වෙනවා. ඒ දේ කරගන්න පුළුවන්. ඊටත් අමතරව ඉතින් අපිට තව ගොඩාක් විදි තියෙනවා වැහි වතුර ටික අපිට ගෙදර පාවිච්චියට ගන්න පුළුවන් විදිහ. ඔව් ඇත්තටම උපුල් මහත්මයා ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි අද දවසේදී මේ ප්‍රවේශයක් විදිහට අපි මේ කතාබහ ආරම්භ කරේ විශේෂයෙන්ම මේ අපේ ගෙවත්ත ලස්සන කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කරද්දී ඔබට නැගෙන ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා අපි ඒ හා සම්බන්ධව දිගින් දිගටම බ්‍රහස්පතින්දා නුගසවණින් කතාබහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. උපුල් අමරසිංහ මහත්මයා කියලා කියන්නේ නුගසවණට අලුත් කෙනෙක් නෙවෙයි සුපුරුදු කෙනෙක්. ඒ නිසා අපි එතුමන් එක්ක තව දුරටත් මේ හා සම්බන්ධව ඔබ දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් අදට සූදානම් එතුමන්ට සමු දෙන්න. ඔබට මේ හා සම්බන්ධව යම්කිසි ගැටලුවක් තියෙනවා නම් මෙන්න මේ දුරකථන අංකයට ඔබට පුළුවන්කම තියෙනවා කතා කරන්න. 0711 23 2829 0711 23 2829 කියන දුරකථන අංකය ඔබට පුළුවන්කම තියෙනවා උපුල් මහත්මයාව සම්බන්ධ කරගන්න.